යුරෝපයේ මම ගොඩක් දැක්ක ඉතාලියත් ගොඩක් පියුතුමල්ල පවා ඔව් ෆේස්බුක් භාවිතා කරන වගේම අර පුද්ගලයන්ට අර වයසට ආමන්ත්‍රණය කරන්නට විශේෂම තරුණ තරුණය පවා තමන්ගේ වයසේ අයට ආමන්ත්‍රණය කරන්නට ස්නැප්චට් ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් භාවිතා කරනවා. සමහට එක ජේසු පින්තූරයක් වෙන්න පුළුවන්, පල්ලියකට ගිහිල්ලා ගහන ෆොටෝග්‍රාෆ් එකක් අප්ලෝඩ් කරනවා වෙන්න පුළුවන්. හැබැයි පුදුමාකාර විදිහට මම දැක්කා ඔවුන් ඒ භාවිතා කරනවා ජේසුව ලබා දෙන්න. දැන් අපි මේක ජේසුව රැගෙන යාම කොහොම ටිකක් බලගත්තු විදිහට හිතනවනේ. හැබැයි මම හිතනවා අර කෙනාට තරුණයාට තරුණියට ඒක මහලුකු දේවල් ඕනේ නැහැ. අපි හිතමු උදාහරණයක් හිමු, කුරුස පල්ලි ගිහිල්ලා දන ගහලා ඔර්සන් කියනවා මම මේ ඉල්ලීමේ ඉල්ලුවා එක මට හම්බුණා. ඒ වගේ පුංචි දෙයක් තව දහස් ගණනකගේ ජීවිතයට ආලෝකයක් විය හැකි. ඒ සම්බන්ධයෙන් මං හිතනවා අපි තාමත් පසුගාමී තැනක ඉන්නේ කියලා. ලංකාවේ මා ඇතුළුව අපි එහෙම කියමු. මට මෙහෙම දෙයක් කියන්නට පුළුවන්. ඒ තමයි පැරණි ගීතිකාවල තියෙන අර වචනවල තියෙන ඒ ගැඹුර. ඒ ගැඹුර අපිට අද වර්තමානයට අරන්ගෙනට පුළුවන්ද අපි කියනවා රීමේක් එකක්. අපි දැන් සින්දුවල පරණ සින්දු නැවත රීමේක් වෙලා අපි කියනවා රීමික්ස් වෙලා නැවත නිර්මාණය වීමක්. සමහරට ඒ ඉන්ස්ට්‍රුමෙන්ට්ස් වෙන විදිහකට ප්ලේ වෙලා ඒව එළියට එන අවස්ථා දැකලා තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් නේද වගේ තැනක් ඇත්තට මම ඉන්නවා. එතනට සමහර වෙලාවට සංගීතය පිළිබඳ දැනුමක් තියෙන විශිෂ්ට ගානේ නිර්මාපකයන් තරුණ කතෝලිකයෝ ඕන තරම් ඉන්නවා. AI භාවිතා කරලා පුදුමාකාර වෙන ටිකක් කරන්නට පුළුවන් අපේ පල්ලිවල. මට මතක නැහැ කොමුණ රටේද කියලා, ඇමරිකාවේ හෝ කැනඩාවේ. ඔවුන් AI තාක්ෂණය භාවිතා කරලා කොයි තරම් ප්‍රමාණයක් අපේ කියන්නේ අපි ලොකු සර්වේ එකක් කරන්නට පුළුවන් තමන්ගේ එහෙම නැත්නම් යම් කිසි විදිහක ඒ ප්‍රදේශයේ සමීක්ෂණයක් කරනවා. කී වයස් කාණ්ඩයන්, එතකොට පල්ලියන ප්‍රමාණය, ඇයි ඔවුන් පල්ලියෙන් නැත්තේ, පල්ලියනවනං ඇයි යාලා එන්නේ, අපිට මොනවද තව කරන්න පුළුවන් වගේ කාරණා විශාල ප්‍රමාණයක් එකතු කරලා ඔවුන් එක තාක්ෂණීය හරහා කොහොම හරි විශාල ප්‍රමාණයක් නැවත පල්ලියට ගෙන්නට ඔවුන් කටයුතු කරා. AI තාක්ෂණය භාවිතා කරා. පාපහන්ස එක දෙයක් කියනවා, කෘතිම බුද්ධිය අපි කියනවා ඇබ්සලියුටයිස් කිරීම, නැත්නම් ඒක තමයි ඉහලින්ම තියෙන්න ඕනේ වගේ එකක් නෑ. ඒක තවත් එක්තරා මෙවලමක්. අන්න එතනට අපි අර දිවි දිය යුතු තැන දෙමු. එතනින් උඩ තැනක් දෙන්නට අවශ්‍ය නැහැ කෘතිම බුද්ධියටත්. නමුත් ඒ දිවි යුතු තැන තුළ අපිට ඔහුව මෙවලමක් කරගන්නට පුළුවන්. ඒ මෙවලමක් පමණයි, ඒ දෙවියෝ නෙමෙයි. අර සමහර අය කියනවා Google God නේද, කිසිම දෙයක් දෙවියෝ නෙමෙයි, දෙවියන් වහන්සේ විය නැහැ, විය යුතු නැහැ ඒක කිසිම දෙයක්. සියල්ල දත් කෙනෙක් නෙමෙයි AI කියන්නේ. නමුත් මෙවලමක් හැටියට භාවිතා කරලා අපිට පුළුවන් සමාජයට, මේ මානවයාට සේවයක් කරන්න. ජේසු පිහිටයි. මානව ජීවිතය, සමස්ත මානව ජීවිතයම සන්නිවේදනයක්. අපගේ උපතේ සිට මැරෙන මොහොත දක්වාම අපි කැමති වුණත් අකමැති වුණත් අපි දේවල් සන්නිවේදනය කරනවා. මුළු සමහරක් කාලවට එය වාචිකව නොවන්න පුළුවන්, වචනවලින් නොවන්න පුළුවන්, ශරීරයේ භාෂාවෙන් වෙන්න පුළුවන්, අපි දෙන ඉඟිමගින් වෙන්න පුළුවන්, අපගේ හැසිරීම් රටාවෙන් වෙන්න පුළුවන්. ඒ කෙසේ වෙතත් සමස්ත ජීවිතයම මහා සන්නිවේදනයක්. දැන් නූතන විද්‍යාඥයෝ කියා සිටිනවා සතුන් පවා සමස්ත ජීවිත කාලය පුරාම දේවල් සන්නිවේදනය කරනවා. ඒ විතරක් නෙවෙයි, ගස්කොළන් පවා ඔවුන් අතර සන්නිවේදනය කරගන්නවා. එතකොට මේ සමස්ත සුවබා ධර්මයම එක්තරා විදිහක දැවැන්ත සන්නිවේදන ජාලයක්, සන්නිවේදන පද්ධතියක්. දැන් ඒක තව තහවුරු වෙනවා. ඇත්තට මේ සමස්ත විශ්වයම මවා වදාරන ලද දෙවියන් වහන්සේ තමයි පළමුවන සන්නිවේදකයා. ඒක නිසා මේ ජීවිතයේ සන්නිවේදන පැතිකඩ, එහෙම නැත්නම් මිනිසා සන්නිවේදනය කරන ජීවියෙක්,
සන්නිවේදනය කරන සතෙක් වශයෙන් තේරුම් ගැනීම විග්‍රහ කර ගැනීම වර්තමාන ලෝකයේ වසන අපි හැම දෙනාටම ඉතාම වැදගත් කාරණාවක් වෙනවා. එතර අපගේ මේ කතිකාව මේ සාකච්ඡාවට අපට මඟ පෙන්වීම ලබාදීම සඳහා අප සමග සම්බන්ධ වී සිටිනවා ගරු ශානිල් ජයවර්ධන පියතුමා. එතුමා නිමලමරිය නිකායේ සාමාජිකයෙක්, ඒ වගේම තාම තරුණ වයසේ පසුවන ඉතාම ජවයක් තියෙන පියතුමෙක්. ඒ වගේම එතුමා විශේෂයෙන්ම ඉතාලියේ රෝම නගරයේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙහකින් එනම් සැලේෂියානුම් කියන විශ්වවිද්‍යාලයනුත් ඒ වගේම සන්තක්‍රෝචයේ කියන විශ්වවිද්‍යාලයනුත් සංනිවේදනය පිළිබඳව උසස් උපාධි හදාරලා අවුරුදු 10ක සේවා කාලයක් නිම කරලා රෝම නගරයේ නිමලමරිය නිකායේ මූලික මුල් කේන්ද්‍රස්ථානයේහි අවුරුදු 10ක සේවයක් නිම කරලා දැන් ලංකාවට ඇවිල්ලා සේවය කරන පියතුමෙක්. අපි එතුමාව ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්න කැමති. ජෙස්පීටයි පියතුමනි. ජෙස්පීටයි සර්. එතකොට මං හිතන්නේ ඔබතුමා දැන් විවිධ ක්ෂේත්‍ර තියෙනවානේ පියතුමේකට තෝරාගන්න, තමන්ගේ සේවය සඳහා, තමන්ගේ අනාගත දූත මෙහෙවර සඳහා. එතකොට මේ සංනිවේදන ක්ෂේත්‍රය ගැන විශේෂ උනන්දුවක් දක්වන්න හේතු වුණේ කුමක්ද? ඒ සඳහා ඇති වුණු බාල කාලයේ සිට පෙළඹීමක් තිබුණාද, කුතුහලයක් තිබුණාද? ඇයි වෙන ක්ෂේත්‍රයක් තෝර නොගත්තේ ඔබතුමා මේ ක්ෂේත්‍රයටම අවතීර්ණ වුණේ? බාල කාලයේ ඉඳලා යම් කිසි විදිහක මේ ක්ෂේත්‍රය සඳහා දැනුවත් හෝ නොදැනුවත්ව නැඹුරුවක් තිබුණු බව මට පසුපස හැරිලා බලද්දී මට හිතෙනවා. පුංචි කාලේ ඉඳන් දෙවන වහන්සේ තුල මං හිතන යම් යම් හැකියාවන් දීලා තිබුණා සංනිවේදකයෙක් හැටියට. මං හිතනවා මා විතරක් නෙමේ බොහෝ පියතුමන්ලාගේ ජීවිත අත්දැකීම් ඇති මාත් ඇතුළුව පුංචි කාලේ මං හිතනවා පාසලේ සහභාගි නොවුණු තරඟයක් නැහැ සංනිවේදන අංශයෙන්. සංනිවේදන අංශයෙන් කියලා මම අදහස් කරන්නේ කවි තරඟ, ගීත ගායනා තරඟ, රචනා තරඟ, කතික තරඟ, මේ වගේ හැම සංනිවේදනයේ සඳහා අපි භාවිතා කරන මේ උපයෝගී කරගන්නා ටූල්ස්, එහෙම නැත්නම් මේ උපාංග හැම එකක්ම, මානව උපාංග හැම එකක්ම මම හිතනවා මම පුංචි කාලේ ඉඳන් උපයෝගී කරගත්තා. හැකියාවන් කුසලතාවන් වර්ධනය කරගන්නට ඒ සඳහා මං හිතන්නේ දෙමව්පියන්ට ගෞරවය හිමි යුතුය. ඒ සඳහා මාව යොමු කරාට මට මතකයි මගේ මව පවා ප්‍රකාශ කරනවා පුංචි කාලේ පල්ලි ගිහිල්ලා ආවට පස්සේ ගෙදර කෑම කන මේසෙ උඩ නැගලා මම කතා පවත්වනවලු, දේශනා පවත්වනවලු. ඉතින් ඒ වගේ මං හිතනවා යම්කිසි නැඹුරුවක් සංනිවේදකයෙක් වන්නට තිබුණා කියලා. පූජකයෙක් වෙන්නට දෙවසත්තරට ආවට පස්සෙත් ඒ කුසලතා වර්ධනය කර ගැනීම එහෙමම දිගටම ගියා. ඉතින් ඉන්පසුව මම හිතන දවසත්හල තුල අපිට ලොකු පරාසයක් සහ ලොකු ඉඩකඩක් හදලා දුන්නා. විශේෂයෙන්ම නාට්‍ය ශ්‍රේෂ්ත්‍රය වගේ දෙයකට මම හිතනවා ටිකක් පුංචි හැදෑරීමක් එක්ක වේදිකා නාට්‍ය පැත්තට යොමු වීමක් වුණා මගේ ජීවිතේ, සංගීතය පැත්තට යොමු වීමක් වුණා මගේ ජීවිතේ. ඉතින් ඒ ශ්‍රේෂ්ත්‍රවලට යොමු වීමම පසු කාලිකව මම හිතනවා දයන්හන්සේ තුල සැලස්මක් තිනට ඇති මාව ඒ සංනිවේදන ශ්‍රේෂ්ත්‍රයෙන් අධ්‍යාපනයේ හරහා ඉදිරියට යවන්නට. ඉතින් මං අද පසුපස හැරිලා බලද්දි හිතනවා මගේ ආශාවක් තිබුණා මේ ශ්‍රේෂ්ත්‍රයට. නමුත් මේ ශ්‍රේෂ්ත්‍රයේ තාක්ෂණික පැත්තට වඩා මං හිතන්නේ, මොකද සංනිවේදන ක්ෂේත්‍රයේ කොහොම එක තාක්ෂණික කොටසක් තියෙනවා, ඒ පැතිකඩට වඩා මං හිතන මා ගොඩක් නැඹුරු වුණේ සංනිවේදනය, එහෙම නැත්නම් මේ පණිවිඩය නිසියාකාර ලබා දීමට අපට තිබෙන ශ්‍රේෂ්ත්‍රයන්, එහෙම නැත්නම් තිබෙන ඉඩකඩ මොනවද, මං පෙත් මොනවද කියන එක හොයාගන්නට. ඉතින් අද මං හිතනවා ඒ පුංචි කාලේ ලැබපු හැම අත්දැකීමක්ම මට ඉවහල් වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් අර සංනිවේදනය කියන ඒ මහා යථාර්ථයේ අධ්‍යාත්මික පැත්තට, තාක්ෂණික පැත්තටත් වඩා, එහෙම නැත්නම් දාර්ශනික පැත්ත, කොහොමද අපගේ ජීවිත අර්ථවත් කර ගැනීමට, සශ්‍රීක කර ගැනීමට මේ ක්ෂේත්‍රය භාවිතා කරන්නේ, උපයෝගී කරගන්නේ කියන එක තමයි මට හිතෙන්නේ ඔබතුමා විශාල උනන්දුවක්
දක්වලා තියෙන්නේ තාක්ෂණික පැත්ත වැදගත් නමුත් ඊට වඩා එහි ලොකූ ගැඹුරක් හරයක් තියෙන දෙයක් තමයි. ඒ විතරක්නේ අපි දන්නෝ ලෝකයේ පළමුුවන සංනිවේදකයා දෙවියන් වහන්සේ සහ ප්‍රබලම සංනිවේදකයා. ත්‍රේකාරණාවත් අපට මෙහිදී අමතක කරන්න බෑ. එතවට ඒ බාලකාලෙ තිබුණු ඒ සිහිනයත් සමඟ ඔබතුමා යොමු වුණා උසස් අධ්‍යාපනය සඳහා සංනිවේදන ක්ෂේත්‍රයම තෝරගන්ඩ රෝමයේ ප්‍රධාන විශ්වවිද්‍යාල දෙකක. ඒ ගැනත් අපට යම් කිසි අත්දැකීම් සම්බන්ධයෙන් දෙයක් ලබා දෙන්න පුළුවන්ද? ඔබතුමාගේ අත්දැකීමෙහිදී මොන වගේ දේවල් දිගන ගත්තේ, එහි වැදගත්කම කොහොමද ප්‍රයෝජනවත් වුණේ කියන එක? ඔව්, උසස් අධ්‍යාපනය සඳහා මාව යොමු කරන්නට ශ්‍රේෂ්ඨ පියතුමන්ලා නිමල මරිය නිකාය මගෙන් අහපුහම මම ඇත්තටම ඔවුන්ට පැවසුවා මම කැමති සාමාන්‍යයෙන් අපි ඉගෙන ගන්නා වූ මේ දේවධර්මික හරි දර්ශනවාදී දෙයකටත් වඩා ඔබවහන්සලා කැමති නම් මම කැමති මෙහෙම ශ්‍රේෂ්ඨයකට කියලා යම් යොමුවක් මම කරලා තිබුණා. නමුත් ඒ සඳහා ඔවුන් මට අවසර දෙයිද කියන ගැන මට අදහසක් තිබුණේ නැහැ. නමුත් මා මේ කියන කාලේ හිටිය ශ්‍රේෂ්ඨ පියතුමා මට කිව්වා, ගරු රොහාන් සිල්වා පියතුමා මට කිව්වා මෙහෙම, රෝමෙන් යම්කිසි ආරාධනාවක් ලැබිලා තියෙනවා ආසියාවේ පියතුමෙක්ට, ආසියාවේ තරුණ පියතුමෙක්ට නිකායේ සංනිවේදන කටයුතු බහරව කටයුතු කරන්නට ඒ සඳහා අධ්‍යාපනයක් ඔවුන් හරහා ලබා දෙනවා කියලා. ඒ ගැන මගෙන් ඇහුවා. මොකද මම කියලා තිබුණු නිසා කලින් මං හිතන්නේ ඔවුන් මාව හිතන්නට ඇති. මම කිව්වා ඔව්, මට සතියක් කල් දෙන්න, මම යාඥා කරලා ඔබ වහන්සේට කියන්නම් කියලා. පසුව මම කිව්වා මම කැමතියි. රෝමයට ගිය වෙලාවේ 2013 මේ සැලේසියානු විශ්වවිද්‍යාලය තමයි අපි දන්නවා ඩොන් බොස්කෝ සැලේසියන් නිකාය සංනිවේදන අංශයෙන් ගොඩාක් ඉහළට ගිය සභාවේ නිකායක්, තව නිකායන් කිහිපයක් අතර. ඔවුන්ගේ විශ්වවිද්‍යාලයේ සම්පූර්ණ ෆැකල්ටි එකක් එහෙම නැත්නම් පීඨයක් පනවලා තියෙනවා සංනිවේදනය වෙනුවෙන්ම. ඒක අනිකුත් රෝමේ තිබෙන්නා වූ විශ්වවිද්‍යාලවල, කතෝලික විශ්වවිද්‍යාලවල අඩුයි සංනිවේදනය ගැන උගන්වීම. එතනට ගියාම මට තේරුණේ අපි ගොඩාක් ඉගෙන ගත්තේ තරුණ තරුණියෝ, ගිහි තරුණ තරුණියෝ එක්ක, විශේෂයෙන්ම සැලේසියානු විශ්වවිද්‍යාලය, මං මුලින් ගිය විශ්වවිද්‍යාලය. සැලේසියානු විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත කෙනෙක්ට ඉතාලියේ විතරක් නෙමෙයි, ඔය අල් ජසීරා වගේ නාලිකාවලට පවා යන්නට අර සැලේසියානු විශ්වවිද්‍යාලයේ උපාධිය ඉවහල් වෙලා තිබෙන බව ඒ අල් ජසීරාවල වැඩ කරමින් හිටිය කෙනෙක් ඇවිල්ලත් කිව්වා, මං මේ විශ්වවිද්‍යාලය ඉගෙන ගැනීම මට අතිරේක වාසියක් වුණා, ඒ වගේ තැනක සේවය සඳහා එමන්තනම් වෘත්තිය කරන්නට කියලා. ඉතින් ඒ වගේ මම හිතනවා පියතුමන්ලාට, පැවිදි සොහොරියන්ටත් වඩා විශාල පිරිසක් හිටියා, ගිහි පිරිසක්. ඒක මට ලොකු අත්දැකීමක් වුණා. මොකද ඉතාලි ජාතික තරුණ තරුණියන්, ඉතාලි ජාතික විතරක් නෙමෙයි සමහර විශ්වවිද්‍යාල සිසුන් අපිට ආවා රුසියාවෙන් නම් පවා. එතකොට ඒ අත්දැකීම මට ගොඩක් ඉවහල් වුණා. මං හිතනවා මේ ශ්‍රේෂ්ඨයේ කොයිතරම් අර අපි කියන්නේ අප් ටු ඩේට් විෂයක්, ඒ කියන්නේ හැමදාම අලුත් වෙන යාවත්කාලීන වෙන විෂයක් බව මට තේරුම් ගියා. එතනදී ගොඩාක් අපි සංනිවේදනයේ හැම පරාසයක්ම ඉගෙන ගත්තා. මම කිව්වා අර ඒස්තෙටික් විෂයන් වෙනමම තිබුණා, ඒ කියන්නේ සෞන්දර්යාත්මක විෂයන් වෙනම තිබුණා, නාට්‍යංශය, චිත්‍රපටියංශය ඉගෙන ගැනීම, ඒ වගේම රූපවාහිනී අංශය, ගුවන් විදුලි අංශය, අන්තර්ජාලයේ යම් යම් තාක්ෂණික කරුණු ඉගෙන ගැනීම, මේ වගේ ජනමාධ්‍ය අපි කියන ජර්නලිසම්, ඒ සංනිවේදනයට අවශ්‍ය හැම ශ්‍රේෂ්ඨයේම ප්‍රායෝගික පුහුණුවක් ඔවුන් ලබා දෙනවා. කොහොමද ගිහිල්ලා කතා කරන්නේ, ඉන්ටර්විව් එකට මුහුණ දෙන්නේ කොහොමද, දැනුත් අපි කරන්නේද, ඉන්ටර්විව් එකක් කරන්නේ කොහොමද, නැත්නම් ඔබතුමා මේ මොහොතේ කරන කාර්ය කරන්නේ කොහොමද, එතනින් පටන් අරගෙන මං හිතනවා සංනිවේදන ශ්‍රේෂ්ඨයේ සෑම පරාසයකම ප්‍රායෝගික දැනුමක් ලබා දෙන්න සැලේසියානු යුනිවර්සිටි එක විශ්වවිද්‍යාලය අපිට ඉවහල් වුණා. එතනින් පස්සේ මගේ උපාධිය දෙවෙනි කොටස සඳහා මා යොමු වුණේ සාන්තා ක්‍රෝච කියන යුනිවර්සිටි එකට. එහි අනුගමනය කළ පිළිවෙත ටිකක් වෙනස් අර සැලේසියානු යුනිවර්සිටි එකට වඩා. මෙහිදී ගොඩක් කතෝලික සභාව තුළ කොහොමද සංනිවේදනය ක්‍රියාත්මක වෙන්නේ, කතෝලික සභාවේ කොහොමද අපි කියන එවැන්ජලයිසේෂන්, එහෙමත් නැත්නම් දහම් සදහම්කරණය සඳහා කොහොමද අපි වහල් කරගන්නේ සංනිවේදනය, නූතන සංනිවේදන
තාක්ෂණික ක්‍රමවේදයන් කොහොමද සදහම් කරණය සඳහා ඉවහල් කරගන්න කියන ටිකක් සභාව පැත්තට බරවෙච්ච කාරණා ටිකක් තමයි එතන ඉගෙන ගත්තේ. ඉතින් මං හිතනවා මට දෙපැත්තෙන්ම අර යහපත් පෝෂණයක් ආවා. එකක් නිකන් ගිහියන් එක්ක ඉගෙනගෙන සාමාන්‍යයෙන් ජනසන්නිවේදනයේ පිළිබඳ ඉගෙන ගැනීමක් හැදෑරීමක්. ඊට පසුව සභාව තුළ කොහොමද මේ අපි සභාවට අරගෙන එන්නේ අර දැනුම සදහම් කරණය සඳහා ධර්ම දූතික සේවය සඳහා කියන එක. ඉතින් මං හිතනවා දෙවන් වහන්සේ ඒ දෙකින්ම යහපත් පැත්තක් මට පෙන්නුවා ඉගෙන ගන්නට සැලැස්සුවා කියලා. ඔබතුමාගේ අවුරුදු 10 අත්දැකීම තුළ අපි තුමු යුරෝපීය සන්දර්භය තුළ යුරෝපීය පසුබිමක් තුළ ඔබතුමාගේ අත්දැකීම මොකක්ද වුණේ මේ සංනිවේදන මාධ්‍ය එහෙම නැත්නම් සමාජ මාධ්‍ය ජන සංනිවේදන මාධ්‍යයත් යුරෝපීය තරුණයන්ගේ ඒ සඳහා ආකල්පයත් එහෙම නැත්නම් ඔවුන්ගේ භාවිතාවත් පිළිබඳව ඔබතුමාගේ විග්‍රහය කුමක්ද? මං හිතන්නේ ඒක වැදගත්. අපගේ තරුණයන් ගැන කතා කිරීමට පෙර අපට ඉගෙන ගන්න පුළුවන් විවිධ ජාතීන්ගෙන් මොන වගේ අත්දැකීමක්ද ඔබතුමාට තියෙන්නේ සම්බන්ධයෙන්? මම ඇදුරුතුමෙනි යහපත් පැත්තෙන් පටන් ගන්නම්. ඒ කියන්නේ තරුණ තරුණියන් මම දැක්ක යුරෝපයේ මාගේ අත්දැකීම, ඉතාලියේ මාගේ අත්දැකීම තුළ සංනිවේදනය, සමාජ මාධ්‍ය ඔවුන් කොහොමද යහපත් ලෙස යොදාගත්තේ කියන එක. මම ඉතාලියේ ජීවත් වෙච්ච කාලයේම තමයි එක මොහොතක තමයි කොවිඩ් උවදුර වසංගතය ආවේ. එතකොට අපි දන්නවා චීනෙන් පස්සේ වසංගතය ටිකක් බලකතුම ලෙස ආව පළමු රටක් යුරෝපයේ ඉතාලිය කියලා කියන්නේ. මුළු ඉතාලියම සම්පූර්ණයෙන්ම වැහුණා. අර ලොක්ඩවුන් වීමක් වුණා. මාස කීපයක් තිස්සේ ඉතාලියම නිකන් සොහොන් පිටනියක් වගේ වුණා. ඒ කාලේ මම දැක්ක තරුණ තරුණියන් ඉතාම යහපත් ලෙස සමාජ මාධ්‍ය යොදාගන්න හැටි. සමාජ මාධ්‍ය විතරක් නෙමෙයි තාක්ෂණික මෙවලම් සහ අලුත්ින් අපි කියන සොෆ්ට්වෙයාත් එහෙම නැත්නම් තාක්ෂණික ක්‍රමවේදයන් ඇප්ලිකේෂන්ස් අපි ඔය ෆෝන් එකේ ස්මාර්ට් ෆෝන්ස් දකින ඇප්ස් එයාලා සමහර ඒවා ඇත්තටම හැදුවා. මට මතකයි ඉතාලියේ ඒ කාලේ ජනප්‍රිය වුණා එක්තරා තරුණියක් මා හිතන්නේ තවත් කණ්ඩායමක් එක්ක එකතු වෙලා. අපි දන්නවා ඉතාලියේ වැහුණට පස්සේ ගෙදරකින් ගෙදරකටවත් යන්න බෑ. හැබැයි ඉතාලිය අපි දන්නවා විශාල ආචිල සීල පිරිසක් ඉන්නවා. ඇත්තටම ඉතාලියේ බහුතරයක් මැරුණේ මං හිතනවා ලෝකේ ජපානින් පස්සේ ලොකුම ආචිල සීල කියන වැඩිහිටි ප්‍රමාණයක් ඉන්න රටක් ඉතාලිය කියන්නේ ප්‍රතිශතයක් හැටියට ගත්තාම. දැන් මේ ආචිල සීල සමහර ගෙවල් වල තනියෙන් ඉන්නේ. ඇත්තටම දැන් ඔය අපේ ලංකාවෙන් යන අයගේ සමහරකගේ බහුතරයකගේ කියනටත් වඩා මං හිතනවා යම් වැඩි ප්‍රතිශතයකගේ රැකියාවත් ඒ ආචිල සීලව බලා ගැනීම. ඉතාලි භාෂාවෙන් බදාන්ති කියන රැකියාව අපේ ලංකාවේ ගිහිල්ලා කරන්නේ. එතකොට ඒ ආචිල සීලව බලාගන්න සමහරවිට ඒ ගෙවල් වලට යන්නේ නැහැ. එතකොට අරෙල්ල තනියෙන් ඉන්නේ. එතකොට මෙයාලගේ කෑම බීම වල අවශ්‍යතාවයන් මොනවද? මෙයාලගේ බෙහෙත් හේත් වල අවශ්‍යතාවයන් මොනවද කියලා වැඩිය කාටවත් ලෙඩ රෝග මොනවද කවුරුත් සමහරට දන්නේ නැහැ. දරුවෝ බැලෙන්නේ නැහැ. ඒ නිසා මම මාමිය කියන තරුණිය යම් කිසි ඇප් එකක් ඇප්ලිකේෂන් එකක් හදනවා ඔන්ලයින් සහ ඔහු සහභාගි කරගන්නවා හැමෝටම තරුණ තරුණියන්ට මේකට ලින්ක් වෙන්න කියලා. ඔවුන් මොකද කරන්නේ? මගේ අල්ලපු ගෙදර මම දන්නවා ආච්චි කෙනෙක් ඉන්නවා. එතකොට මම කැමතිද අර රිස්ක් එක අරගෙන යම් විදියකින් ඒ ආච්චිට කතා කරලා කියන්න ඔයාට මොනාද මේ වෙලාවේ ඕනේ? අද දවසේ මොනාද ඔයාට ඕනේ? කෝල් එකක් දීලා මම අහනවා. ඇයි කියන මෙන්න මේ දේ ඕනේ. හැබැයි මට ඒ දේ ගන්න සල්ලි නැති වෙන්න පුළුවන් මං අල්ලපු ගෙදර තරුණයා හැටියට. මම මොකද කරන්නේ? අර ඇප් එකට මේ ෆීඩ් කරනවා අර දත්ත ටික දාපුවාම කවුරු හරි කෙනෙක් හා හරි අපි ඒ බේත් ටික ගෙනල්ලා දෙන්නම්. මට ෆාමසියක් තියෙනවා, අපේ ග්‍රොසරි එකක් තියෙනවා. ඒ අහල පහල එකතු වෙලා අර ආච්චිට නැත්නම් සීයට සේවය කරනවා. ඒ වගේ මහා විශාල මානව දයාවක් මානව ගරුත්වයකින් කටයුතු කරන්නට කොහොමද මේ නවීන තාක්ෂණය සහ සංවේදනය භාවිතා කළේ කියලා ඉතාම ලස්සන අත්දැකීමක් මට ඒ කාලේ තිබුණා. ඒ විතරක් නෙමෙයි මට මතකයි ඒ කාලේම සමහර තැන්වල රෝගී අයට
ප්‍රවාහන කටයුතු සඳහා සමහලට අවශ්‍යතාවයක් තිබුණා. හැමෝට මේ ප්‍රවාහන කටයුතු කරගන්නට හැකියාව ගෙවල් වලින් එළියට එන්න බැහැ. ඔවුන් අසනීප වෙලා ඇතුලේ. හැබැයි සමහරු කිව්වා රයිට්. ඒ ඇප් එක විතරක් ගැන නෙමෙයි මම කතා කරන්න වෙන අය. හරි අපි ප්‍රවාහන කටයුතු සලසන්නම්. ඔයාලව හොස්පිටල් ගෙනියන වෙලාව අපි කරන්න. ඒ ඔක්කොම කලේ ඔන්ලයින් සමහරට අලුත් සොෆ්ට්වෙයාර්ස් හැදුනා. අලුත් ඇප්ලිකේෂන්ස් හැදුනා. ඉතින් මම දැක්ක දෙයක් තමයි සංනිවේදනයේ කොයිතරම් අපිට ආදරය ගෙන යන වාහනයක් මාධ්‍යයක් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් මම ඒකයි කිව්වේ මම යහපත් පැත්ත කතා කරන්නම් කියලා. කොවිඩ් කාලට අමතරව පවා මම දැක්කා ඒ කාලේ මාත් එක්ක ඉගෙන ගත්ත සමහර අධ්‍යාපන ලබපු තරුණ තරුණියෝ ඔවුන් ෆේස්බුක් එක එහෙම නැත්නම් ඉන්ස්ටග්‍රෑම් එක භාවිතා කළා යහපත් දේ වෙනුවෙන් යහපත් පණිවිඩ නිකුත් කරන්න. අපි මතකයි අපිට යම්කිසි විෂයක් පවා තිබුණා සමාජ මාධ්‍යවල ඔබ කොහොමද ඇට්‍රැක්ටිව් විදිහට පෝස්ට්ස් හදන්නේ. හරි වීඩියෝ එකක් කොහොමද අනිත් කෙනාට දැනෙන විදිහට පෝස්ට් එකක් හදලා දාන්නේ. තවත් කොල්ලෙක්ට කෙල්ලෙක්ට දැනෙන විදිහට ඔබ කොහොමද කලර්ස් භාවිතා කරන්නේ. මේ දේවල් කරලා ප්‍රායෝගික අපි ගොඩාක් දේවල් කරා ඒ කාලේ. ඉතින් මං හිතනවා ඒ දැනුම ඒ ළමයින්ට අපිට වඩා ගොඩක් තියෙනවා. ලංකාවේ මං හිතනවා තරුණ තරුණියන් ගැන මම ආදරෙන් කතා කරනවා තමයි. හැබැයි ඊට වඩා මට හිතෙනවා ඇත්තටම දැන් පසුපස හැරිලා බලද්දී ඉතාලියේ මේ සම වයසේ තරුණ තරුණියන්ට කොහොමද අපි කියනවා මීඩියා ලිටරසි, එහෙම නැත්නම් මාධ්‍ය කොහොමද හරියාකාරව පාවිච්චි කරන්න කියලා අපේ අයට වඩා දැනුමක් එහේ අයට එයාලගේ පාසල් කාලේ ඉඳලා ලබා දෙනවා. මාධ්‍ය අක්ෂර භාවය, මාධ්‍ය අක්ෂර භාවය කොහොමද ඉතාම ඉහළයි මං හිතනවා අපිට වඩා ඒ දැනුම ඔවුන්ගේ. ඉතින් මේ මා කතා කළේ යහපත් පැත්ත. දැන් ඔබතුමා එක විස්තර කරනකොට මට මතක් වුණේ අර ක්‍රිසුන් වහන්සේගේ ඉගැන්වීම, මා ඔබට ප්‍රේම කළාක් මෙන්න ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න කියන එක. ඒ ඉගැන්වීම, ඒ මහා සත්‍යතාවය තාක්ෂණය හරහත් අපිට කරන්න පුළුවන්. තාක්ෂණික මෙවලම් හරහත් අපිට ප්‍රේමය හා සේවය ලබා දෙන්න පුළුවන් කියන එක කිසිම ගැටලුවක් හෝ සැකයක් නැති දෙයක් බවට පත් වෙනවා ඔබතුමාගේ අත්දැකීමත් සමග පියතුමනි. අනිවාර්යෙන්ම. මොකද මම හිතන්නේ අපිට වතිකානුවේ පාප වහන්සේ, විශේෂයෙන්ම ෆ්‍රැන්සිස් පාප වහන්සේගේ මෑතකාලීන ඉගැන්වීම් ගොඩාක් වැදගත් වුණා මං හිතනවා. ඉතාලිය මොනා වුණත් ඇත්තටම ඉතාලිය ඔව් පල්ලියන පිරිස අඩුයි තමයි. හැබැයි යුරෝපයේ අනිත් රටවල් එක ගත්තහම සංසන්දනාත්මකව වැඩි අදටත්. හැබැයි ඉතාලියේ තරුණ පිරිස් වැඩි පල්ලි ගියන අතර මම මෙහෙම කියන්න, අපි කියන්නේ රිලිජස් මයින්ඩඩ් නෙමෙයි, නමුත් අධ්‍යාත්මයක් ස්පිරිචුවල් මයින්ඩඩ් ස්පිරිචුවැලිටි එකක් එන්න අධ්‍යාත්මයක් ඔවුන් තුළ තියෙනවා. සහ පාප වහන්සේට පුදුමාකාර විදිහට ආදරෙයි. පාප වහන්සේ මොනවද කියන්නේ එක අපි අහන්නම් වගේ තැනක ඉතාලියේ බහුතර තරුණ පිරිසක් අදටත් ඉන්නවා. ඔවුන් අර අපි කියනවා ඉතාලි ජාතිකයෝ බොහොම ස්වභාවයෙන්ම බොහොම ආදරවන්තයි, හැඟීම් බරයි, ආදරණීයයි. ඉතින් ඒ නිසා පාප වහන්සේ කුමක්ද කියන්නේ, පාප වහන්සේ ඔබ වහන්සේ අපව දක්වන යොමුවට අපි යොමු වෙන්නම් වගේ තැනක වුණ ඉන්නවා. ඉතින් පාප වහන්සේ ඒ කාලේ කොවිඩ් වලට පෙරත් පසුත් සහ ඒ කාලය තුලත් ගොඩාක් ඉතාලියේ තරුණ තරුණියන්ට වෙනම පදිවි වලින් එන තරුණ තරුණියන්ට කතා කළා. මම ඒ කාලේ මට මතකයි මම ගොඩක් ජනමාධ්‍ය වලින් සෝෂල් මීඩියා වලින් මම කියෙව්වා පාප වහන්සේ මොනවාද මේ ඉතාලියේ එක එක පදවි වලින් එන තරුණ තරුණියන්ට කියන්නේ මොනවාද. උන්වහන්සේ කතා කිරීම යහපත් පැති. උන්වහන්සේ කිව්වා ඔබට මහා මහා ගැඹුරු ආදරේ කොහොමද කියන ධර්ම දූතයන් විය හැකි ඔබ ඉන්න මේ සමාජය තුළම. අර පල්ලි යන්න පූජාවට යන්න වගේ තැනකින් නෙමේ පාප වහන්සේ උන්ට කතා කරේ. එහෙම නැත්නම් ඒ මරණීය පාපයක් වගේ තැනකින් නෙමේ පාප වහන්සේ උන්ට කතා කරේ. හැම පදවියකින්ම තරුණ තරුණිය ආපහම පාප වහන්සේ කතා කරේ ඔබ ජේසුව අරගෙන යන්න අනිත් කෙනාට කියන එක. ඒ සඳහා සමාජ මාධ්‍ය භාවිතා කරන්න කියලා එතුමන් නිතරම ප්‍රකාශ කරා. හැබැයි මේක අනිත් පැත්තත් මා කියන්නට අවශ්‍යයි. ඒ තමයි සමාජ මාධ්‍ය හරහා විවිධ අපි කියනවා වයලන්ස්, එහෙම නැත්නම් ඉතාම හිංසාවාදී දේවල්, හිංසනයට අනිත් කෙනාව ලක් කරපු අවස්ථා පවා අපි දැකලා තියෙනවා. සමාජ මාධ්‍ය හරහා යම් යම්
අපි කියනවා කල්ට්ස් එහෙමත් නැත්නම් වෙන විදිහක වේදයන් එහෙම නැත්නම් යම් කිසි මොළහෝද ගැනීමේ බ්‍රේන් වොෂින් මොළහේදීමක් ඔවුන් ඔවුන් අතරම සිදුවෙන අවස්ථා මම කියව්වා මම දැක්කා මට මතක එක්තරා අවස්ථාවක ඉතාලියේ තරුණියන් හතර දෙනෙක් තමන්ට උගන්නපු පැවිදි සොහොයුරියක්ව අමු අමුවේ මැරුවා මොකද ඔවුන් යම් කිසි විදිහක ඔන්ලයින් ක්‍රමයකින් එක්තරා කල්ට් එකකට යොමු වෙලා හිටියා ඒ කල්ට් එකේ නායකයා විසින් කියනවා ඔබ අහවල් ඔබ පැවිදි කෙනෙක්ව මරන්නට අවශ්‍යයි එහෙම වුණොත් ඔබ අහවල් දේ ඔබට සිදු වෙනවා මෙන්න මේ වගේ දෙයක් ඔබේ ජීවිත ලබා ගන්න ඔබට පුළුවන් කියලා. එතකොට මේ වගේ මොළ හේදීමකට ලක් වෙන අවස්ථා මම දැකලා තියෙනවා තරුණ තරුණියන් ඉතාලියේ. හැබැයි මේ අතර අපි මතක් කරගමු මා හිතනවා අපි කාර්ලෝ අකුතිස් කියන අපේ භාග්‍යවන්තයා මං හිතනවා හෙට අනිද්දා ශුද්ධවන්ත භාවයට එතුමන් ඔසවන ඔක්තෝබර් මාසේ විතර එතුමන් ගැන අපි මතක් කරන්න ඕනේ මොකද ඒ සමකාලීන මා හිතනවා මා ඉතාලියේ ජීවත් වෙන කාලයේ ඇතුළත එතුමන්ව තාම බලගත් විදිහට රටේ තරුණ තරුණියන් වැළඳගත්තා. කාර්ලෝ අකුතිස් තරුණයා එහෙම නැත්නම් මේ නව යෞවනයා කොහොමද සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය පාවිච්චි කරේ කියන එක අපිට ඉතාම වැදගත් ඒ මෑත කාලීන ඉතාලි තරුණයාව තේරුම් ගන්න. එතුමා නැත්නම් මේ තරුණයා යුක්‍රිස්ටික් මිරක්කස් නැත්නම් සප්‍රසාදී ප්‍රාතිහාරයන් ගැන වෙනමම අන්තර්ජාලයේ වෙබ්සයිට් එකක් හදනවා. මම හිතන්නේ වෙබ්සයිට් එක අදටත් ක්‍රියාත්මක වෙමින් තියෙනවා. එතකොට ඊට අමතරව එතුමන් තව ගොඩාක් ආගමික දේවල් කරුණු කාරණා අන්තර්ජාලයේ රැස් කරගත්තා ඒවා ප්‍රචාරය කරන්නට පටන් ගත්තා. ඒ වගේම එතුමන් ගොඩාක් ඒවත් එක්කම යාඥාවට ජපමාලයට යොමු වෙලා ඒව ඔක්කොමත් අන්තර්ජාලයට නිකුත් කළා එතුමාගේ ජීවිතය. මං හිතනවා ඒ ගැනත් අපි කතා කළ යුතුයි. මොකද වර්තමානයේ ලාංකීය තරුණයා ලාංකීය කතෝලික තරුණයා ඒ පැත්තෙන් කොතනද ඉන්නේ සහ ලාංකීය කතෝලික තරුණ පූජකයා සහ පැවිද්දා මේ සම්බන්ධයෙන් කොතනද ඉන්නේ කියන එක ප්‍රශ්න කර ගනිමිනුයි මං ඉතාලිය ගැන ඒ වෙලාවේ මේ වෙලාවේ කතා කරන්නේ. එතකොට ඒ යුරෝපයේ අත්දැකීම සමග සහ ඔබතුමා ලැබපු ඒ දැනුම අවබෝධයත් සමග ඒ පෝෂණයත් සමග අපි අපේ පසුබිමට ආවම ලංකාවේ පසුබිමට ආවම අපේ සංස්කෘතික පසුබිමට ආවම පියතුමෙනි කොහොමද අපගේ තරුණ තරුණියන්ට ලංවීම සඳහා එක පැත්තකින් මේ සංවේදන මාධ්‍ය භාවිතා කරන්නේ සමාජ මාධ්‍ය ඒ වගේම පුළුල් වශයෙන් සමස්ත සමාජයටම මම මේ කතා කරන්නේ කිතුණු තරුණ තරුණියන් සඳහා පමණක් නෙවෙයි අපගේ සමස්ත සමාජයේම යහපත සඳහා අභිවෘද්ධිය සඳහා විශේෂයෙන්ම අධ්‍යාත්මික වර්ධනය සඳහා කොහොමද මේ සංවේදන මෙවලම් භාවිතා කරන්නේ සහ ඔබතුමා මොන වගේ ආලෝකයක්ද යුරෝපීය අත්දැකීමෙන් ඒ සඳහා ලබා ගත්තේ? සමාජ මාධ්‍ය ගැනම අපි කතා කරොත් එහෙම මම දකිනවා වර්තමාන නව යෞවනයා දැන් මීට අවුරුදු 10කට 15කට 20කට එහා පැත්තේ Facebook මාධ්‍ය තමයි මම හිතන්නේ ජනප්‍රියතම අදටත් ලෝකයේ ජනප්‍රියතම Facebook විය හැකි නමුත් ලංකාවේ විතරක් නෙමේ යුරෝපයේ පවා Facebook වලින් මම හිතනවා අර අපි කතා කරන අවුරුදු 13 14 15 16 නව යෞවනයා ඈත් වෙමින් යන්නේ ඔවුන් අද Instagram වෙන්න පුළුවන් TikTok වෙන්න පුළුවන් Snapchat වෙන්න පුළුවන් මේ වගේ apps වලට යොමු වෙමින් ඒ වගේ සමාජ මාධ්‍යයන් හරහා තමයි ඔවුන්ගේ sannivedanaya කරන්නේ මොකද සමහරට ඔවුන්ට දැනෙනවා Facebook ඇවිල්ලා අපේ වැටෙන් එහා පැත්තේ අපේ අම්මලා තාත්තලා ආක්‍රමණය කරලා ඉවරයි වගේ එකක්. ඒ නිසා එයාලා එතනට යන්නේ නැහැ. එතකොට යුරෝපයේ මම ගොඩක් දැක්ක ඉතාලියේ ගොඩක් පියුතුමන්ලා පවා ඔව් Facebook භාවිතා කරනවා වගේම අර පුද්ගලයන්ට අර වයසට ආමන්ත්‍රණය කරන්නට විශේෂයෙන්ම තරුණ තරුණිය පවා තමන්ගේ වයසේ අයට ආමන්ත්‍රණය කරන්නට Snapchat, TikTok සහ Instagram
භාවිතා කරනවා. සමහට එක ජේසු පින්තූරයක් වෙන්න පුළුවන්, පල්ලියකට ගිහිල්ලා ගහන ෆොටෝග්‍රාෆ් එකක් අප්ලෝඩ් කරනවා වෙන්න පුළුවන්. හැබැයි පුදුමාකාර විදිහට මම දැක්කා ඔවුන් ඒ භාවිතා කරනවා ජේසුව ලබා දෙන. දැන් අපි මේක ජේසුව රැගෙන යාම කොහොම ටිකක් බලගත්තු විදිහට හිතනවනේ. හැබැයි මම හිතනවා අර කෙනාට, තරුණයාට, තරුණියට ඒක මහලුකු දේවල් ඕනේ නැහැ. අපි හිතමු උදාහරණයක් යමු, කුරුසපල්ලි ගිහිල්ලා දන ගහලා ඔර්සන් කියනවා මම මේ ඉල්ලීමේ ඉල්ලුවා, ඒක මට හම්බුණා. ඒ වගේ පුංචි දෙයක් තව දහස් ගණනකගේ ජීවිතයට ආලෝකයක් විය හැකි. ඒ සම්බන්ධයෙන් මං හිතනවා අපි තාමත් පසුගාමී තැනක ඉන්නේ කියලා. ලංකාවේ මා ඇතුළුව අපි එහෙම කියමු, අපිට තව බොහෝ දුර යා හැකි ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරද්දි. විශේෂයෙන්ම අර මං කිව්වාගේ Facebook සහ YouTube මාධ්‍යයට අමතරව, Facebook සහ YouTube මාධ්‍යින් අපි ගොඩාක් දේවල් අපේ ලංකාව වෙනවා. පිතුමන්ලා තින්, පැවිද්දවා තින් සහ තරුණයන් නැතින් ගොඩක් දේවල් වෙනවා. මම දන්නවා Facebook අර කතෝලික ගිහි ඇඩ්මින් ලගේ ඇඩ්මින් සංසදයක් පවා තියෙනවා ලංකාවේ. ඔවුන් එකතු වෙලා එකටත් වැඩ කරනවා. නමුත් ඒ මාධ්‍යන් දෙකට අමතරව මම මේ වෙලාවේ මටම අභියෝග කරගන්නවා, එතනින් එහාට අර අවුරුදු 13 සිට 18 දක්වා වූ අර අපි කියන Gen Z එකට කතා කරන්නට, මේ 2000න් පස්සේ වර්තමාන තරුණයට කතා කරන්නට අපි තවදුරටත් මේ මාධ්‍යවල ඇතුළට යමු කියලා මම මටම සහ අපේ ප්‍රේක්ෂකයන්ට මම යෝජනා කරනවා. ඒ කියන්නේ තවත් ඔබතුමා යෝජනා කරන්නේ තවත් නිර්මාණශීලී වීමට, ඒ වගේම දීර්ඝකාලීන දැක්මකට ඇතුළු වීමට සහ මීටත් වඩා වගකීමකින් යුතුව මෙම තාක්ෂණික මෙවලම් භාවිතා කිරීමට. මම පුංචි උදාහරණයක් කියන්නම්. මේකත් මට මතකයි කොවිඩ් කාලේ අපි කියන අර මපට්ස්ලා ඉන්නේ, පුංචි පුංචි මපට්ස් අතේ දාගෙන. අපේ එක පියුතුමෙක් අපේ නිලමරි නිකාම යුරෝපයේ වෙන රටක, එයා සම්පූර්ණයෙන්ම මපට් ෂෝස් කරා. ඒකෙන් පුදුමාකාර ලස්සන පණිවිඩයක් ළමයින්ටයි. අර සමහර මපට් ෂෝස් අපිත් බලන්න ආසනේ, කටහඬවල වෙනස් කරලා සමහරවට පුදුම ලස්සනයි. එතකොට තව දෙයක් මට මතකනේ යුරෝපයේ හෝ ඇමරිකාවේ ඔවුන්ගේ නම මට මතක හැටියට ස්කිට් ගයිස් හරි ස්කිට් බොයිස් වගේ නමක්. ඔවුන් දෙදෙනා කරන්නේම පුංචි ඉඩක දෙන්න චරිත මාරු කර කර පුංචි පුංචි රඟපෑම් කරනවා. ඒ රඟපෑම, එතකොට ඒක දේශනයක්ම නෙමේ, ඒ රඟපෑම ඇතුලේ තියෙන එම් කතා කරන්නේ ඉතාම දේවධාර්මික කරුණක්. සමහරලාට ජේසුස් වහන්සේ ප්‍රකාශ කර ඉගැන්වීමක්, උන්වහන්සේගේ ඉගැන්වීමක්. හැබැයි ජේසු කියන වචනවත් කියන්නේ නැහැ. හැබැයි ඒක ඇතුලේ අපි මේ නාට්‍ය බලලා ඉවරනම් අපිට තේරෙනවා මේ කතා කරන්නේ හවල් දෙය කියලා. හරිම නිර්මාණශීලී, හරිම ක්‍රියේටිව් විදිහට වුන් කරන්නේ. ඒකයි මම කියේ මම මටමත් අභියෝග කරගන්නවා එතනදී කියලා. අපි YouTube සහ Facebook මාධ්‍යයෙන් සහ අපිට දැනට තියෙන මේවලම් මාධ්‍යයෙන් අපි ගොඩක් දේශනා කරනවා. මේ වගේ අපි අදහස් හුවමාරු කර ගැනීම කරනවා. හැබැයි අපිට ගේන්න බැරිද තව දේවල් අර තරුණයාට අපීල් වෙන්න? Gen Z කියන්නේ නැත්නම් මේ 2000න් පස්සේ තරුණයාට අපීල් වෙන විදිහ, නැත්නම් ආකර්ෂණය වෙන විදිහට ආමන්ත්‍රණයක් කිරීමක් අපිට කරන්න පුළුවන්. ඒක තමයි මම යුරෝපයෙන් ඉගෙන ගත්ත දේ. තාම එතනට අපි තාම ඇවිල්ලා නැහැ. මට අවසර දෙනවා නම් තව පුංචි දෙයක් මම කියන්න. ඒ තමයි ඔය මම හිතන සිංහලෙන් සහ දමිළ භාෂාවෙන් කිතුනුවාට කතෝලිකයාට අර කිව්වාගේ සමහරවට කතෝලිකයාටම කියලා අවශ්‍ය නැහැ පොදුවේ පවා. නමුත් මේ ආදරය ගැන, මානව දයාව ගැන, මානව ගරුත්වය ගැන කතා කරන්න පුළුවන් ඉඩක් හැදෙන අර ෆෝරම් එකක් හැදිලා තියෙන තව අපි කියන ඇප්ස් මන් දැන් ඒකට සිංහලෙන් අපි කොමක්ද කියන්නේ කියලා, ඇප්ලිකේෂන්ස් නැත්නම් ස්මාර්ට් ෆෝන්ස් ඇප්ස් සිංහල භාෂාවෙන් සහ දෙමළ භාෂාවෙන් ගොඩක් අඩුයි මම හිතන්නේ. ඒවා වලටත් අපිට යොමුවක් තියෙනවා නම් තව මම හිතනවා අපිට තව දුරටත් මේ සදහම්කරණය කරන්නට පුළුවන් කියලා. එතනදී මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. අපි දැන් කෙනෙකුට තාක්ෂණික මෙවලම් පිළිබඳව විශාරදයක් වෙන්න පුළුවන් ඉගෙනගෙන, අහදාරලා කාගෙන් හරි ඉගෙනගෙන. ඒ වගේම තව දෙයක් එහිදී වැදගත් වෙනවා. බොහෝ වෙලාවට අපි අවධානය දෙන්නේ නැහැ ඒ තාක්ෂණික මෙවලම් භාවිතා කරන පුද්ගලයාගේ අධ්‍යාත්මය සහ ගැඹුර.
නැත්තං වෙන්නේ ඔහුට ඉතාම හොඳ මාධ්‍යයක් තිබුණට ඒට සරිලන ගැඹුරක් අධ්‍යාත්මික පරණතභාවයක් ගොඩනැගිලා නැති වුණාම නිර්මාණශීලී වීමේදී සීමාවන් තියෙනවානේ අනිවාර්යෙන්ම. ඒකටත් අපි අවධානය යොමු කරන්න ඕන. මොකද තාක්ෂණික මෙවලමක් කියන්නේ වැදගත් දෙයක්. හැබැයි එය අධ්‍යාත්මික වර්ධනය සඳහා විකල්පයක් නෙවෙයි. ඒ අපි විසින් කරගතම යුතුමයි. දැන් අපි ගත්තොතින් නැවත භාග්‍යවත් කාර්ලොස් අකුතිස්ගේ වැදගත්කම වුණේ ඔහු තාක්ෂණික මෙවලම් ගැන විශාරදයෙක් වගේම ඔහුට ගැඹුරක් තිබුණ, ඇතුලාන්තයක් තිබුණා. එතකොට ඉතාම නිර්මාණශීලී විදිහට ඒවා භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. මොකද නිර්මාණශීලීත්වයේ තියෙන මෙවලමේ නෙවෙයි පුද්ගලයා සතුව තියෙන්නේ, පුද්ගලයාගේ ඇතුලාන්තයේ තියෙන්නේ ආත්මයේ. දැන් අන්න ඒ පැත්ත අපිට සමහරක් වෙලාවට අමතක වෙනවා. ඔය දහම පැතිරීමේදීත් අපි හිතනවා හොඳ මයික්‍රෝෆෝන්ස් ටිකක්, හොඳ තාක්ෂණික මෙවලම් ටිකක්, පරිගණක යන්ත්‍ර ටිකක් තිබුණා වැඩේ හරි කියලා. එහෙම නෙවෙයි, සාක්ෂි දැරීමකුත් තියෙන්න ඕනනේ. ඒක මං හිතන්නේ අපි වැදගත් ඉස්මතු කරගන්න එක. ඒක තමයි මම කිව්වේ. මම දැක්ක සමහරවිට මහා ලොකු විශාල දේවල් නෙමෙයි අපිට අවශ්‍ය වෙන්නේ. අද මම හිතනවා එහෙම තැනකට අවශ්‍යත් නැහැ. සමාජ මාධ්‍යවල සමහරවිට අපි අර තාක්ෂණික ක්වලිටි කියන එක වැදගත්. නමුත් එහි පරතරයට මේ නොගියත් කෙනෙක්ට අපිට පුළුවන් මේ දේ තමන් තුළ තියෙනවා නාර කිව්ව අධ්‍යාත්මය ඒ දේ එළියට දෙන්න. අර මං කිව්වාගේ සමහරවිට මම අහවල් යාචනාවට අද සහභාගී වුණා වගේ දෙයක් අපිට, එහෙම නැත්නම් මේ අපි කට්ටිය එකතු වෙලා මෙන්න මේ දුප්පත් පවුලට උදව්වක් කළා. හැබැයි ඒක කියන්නේ, ඒක මම සමාජ මාධ්‍යවල නිකුත් කරන්නේ මාව උලුප්පා ගන්නටද, මාව ඉහළට ගන්නටද, මාව පාරට්ටු කරගන්නටද, මාකට් කරගන්නටද? මොකද එහෙම අවස්ථා අපි දැකලා තියෙනවා. එහෙම නැතිව මට පුළුවන් නම් මේක අපි එකතු වෙලා මේ දේ කරමුද, අපිට තවදුරටත් මෙහෙම කරන්නට පුළුවන්ද තවත් කෙනෙක් ළඟට යන්නට? අර මම කිව්වා වගේ කොවිඩ් කාලේ ඉතාලියේ ඔවුන් එකතු වෙලා යමක්. එතකොට කවුරුවත් තනියෙන් ප්‍රොමෝට් වෙන්නේ නැහැ එතන. මේ විදිහට අපිට, මට මතකයි සමහර අය අර ඉතාලියේ විතරක් නෙමෙයි මං හිතන්නේ යුරෝපේ යම් තැන්වල සමහර තරුණ තරුණියෝ ඔවුන් කළේ ඩාන්ස් එකක්. මට මතකයි ඔවුන් ඩාන්ස් කරා. ඔවුන් ඩාන්ස් කරේ හැබැයි ගීතිකාවකට. එතකොට බලන කෙනා බලන්නේ ඩාන්ස් එක තමයි. හැබැයි නොකියාර ගීතිකාවේ වචන යනවා, ගීතිකාව වචන ඇහෙනවා, ඒ වචන සබ්ටයිටල්ස් හැටියට යනවා. එතකොට අර බලන කෙනා ඩාන්ස් එක බැලුවත් ව්‍යංගාර්ථයෙන් ඔහුට හැට යම්කිසි පණිවිඩයක් ලබා දෙනවා. එතකොට ඒක සාමූහිකව කරපු දෙයක් හැටියටයි මම දැක්කේ. එතකොට අරමුණ වෙලා තිබුණේ මාව උලුප්පා ගැනීමකටත් වඩා මම කොහොමද මේ ජේසුගේ දැක්ම දහම තවත් කෙන ලබා දෙන නිර්මාණශීලීව කියලා. මානව වර්ගයාට සේවය කිරීම, ප්‍රේම කිරීම තමයි පරමාර්ථය. නැතුව තමාගේ අර මමත්වය උදෙසා නෙවෙයි, මානවයාගේ ප්‍රගතිය උදෙසා තමයි. ඒකට එතකොට ඒ තුලින්ම පැහැදිලි වෙනවා පියතුමනි, ඒ පුද්ගලයාට තියෙන ලොකු ගැඹුරක් තියෙන්න ඕන, හදවතක්, ඇතුලාන්තයක් තියෙන්න ඕන එවැනි දෙයකට. ඒකේ වැදගත්කමක් තියෙනවා ඇත්තට. එතකොට ඒ පුද්ගලයා කවදාකවත් තාක්ෂණික මෙවලම් වල වහලෙක් වෙන්නේ නැහැ. ඔහු එය සේවකයෙක් වශයෙන් භාවිතා කරනවා. නැත්නම් අපි වහලුන් වෙලා අපගේ ස්වාමියා වශයෙන් අපි වැඳුම් පිදුම් කරන්නේ එතකොට මේ මෙවල තාක්ෂණික මෙවලමකට. අතිශයින් භයානකයි මං හිතන්නේ එහෙම වුණොත් ඒ ප්‍රවණතාවය. මේක පාප් වහන්සේලා 3-4 දෙනෙක් මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා. ඒක මම හිතන්නේ ඉස්සලම් ප්‍රකාශ කරේ 16 වෙනි බෙනඩික් පාප් වහන්සේ. ඔබට මතක නම්, ඔබතුමාට මතක නම් ක්‍රියාපොතේ සඳහන් වෙන්නේ, මගේ මතකයේ නිවැරදි නම්, පාවුලුතුමා ග්‍රීසියට ගිහාම ග්‍රීසියේ අර ඇරියෝපාගස් කියන, එහෙම නැත්නම් දේශකයා දේශනා කරන භූමියක් තියෙනවා. ඉහළ භූමියක්, සමහර එක ගල් තලාවක් විය හැකි ඇරියෝපාගස් එකට ඇවිල්ලා තමයි අර දේශකයා දේශනා කරන්නේ. එතකොට ඇතෑන්ස් නුවර ග්‍රීසියේ එතුමන් පාවුලුතුමන් අර ඇරියෝපාගස් එකට ගිහිල්ලා තමයි දේශනාව කරන්නේ.
දාසවෙනි බෙනඩික්ට් පාප් වහන්සේ ප්‍රකාශ කරනවා සමාජ මාධ්‍ය තමයි අලුත් අද ඒරියෝපගස්, සෝෂල් මීඩිය ඉස් ආ නිව් ඒරියෝපගස්. එතකොට එතනට ඇවිල්ලා ඔබ දහම ගැන කතා කරන්න, අර කිව්වාගේ මානව වර්ගයාගේ උන්නති පිණිස කතා කරන්න, එතන භාවිතා කිරීමේ ලස්සනක් එතකොට අපිට පේන. ඒ කියන්නේ ඒක භාවිතා කළ යුතුයි කියලා කියන්නේ. ඒ කියන්නේ ඒක තවදුරටත් ග්‍රීක අර අයරියෝපගස් කියන එක ග්‍රීක ආගම්වල දෙයක් වෙන්නට පුළුවන්. හැබැයි ඒ අපි භාවිතා කරන වෙන තැනකින් අපි අල්ල ගන්නවා. ඒ වගේ සමාජ මාධ්‍යවල අයහපත් දේවල් වෙන්නට පුළුවන්, අයහපත් තැන්වලට මිනිස්සු යොමු වෙනවා වෙන්නට පුළුවන්. හැබැයි අපි ඒ අල්ලගමු වෙන තැනකින්. මොකද මේක ඒ තරම් ලස්සන දෙයක්. අද අර මට මතකයි තවත් තැනකදී ප්‍රකාශ වුණා එක්තරා පොතක, මං හිතන්නේ තිබුණේ අද මිනිස්සු පල්ලියෙන්නේ නැහැ, තරුණ තරුණියා පල්ලියෙන්නේ නැහැයි කියලා කම්ප්ලේන් කරන්න අවශ්‍ය නැහැ. ඔබ යන්න තරුණ තරුණියා ගාවට, පල්ලිය යන්න ඕනේ එතනට. අපිට පල්ලිය කොහොමද එතනට යන්නේ? මම හිතනවා මේ මෙවලම් එහෙමත් නැත්නම් මේ මාධ්‍යයන් අපි උපයෝගී කර ගැනීමත් අත්‍යවශ්‍යයි පල්ලිය එතනට යන්නට. ඔය සිද්ධියෙන්නේ ක්‍රියාපොතේ 17 වන පරිච්ඡේදයේ. ඉතාම වැදගත් මං හිතන්නේ. ඒ වගේ මට හිතුනේ ඔබතුමා එක පැහැදිලි කරනකොට, අපි හිතමුකෝ අද ඉන්දියා කියලා පාවුල තුමන්ලා වගේ සාන්ත අගොස්සීන මුනි තුමන්ලා, එහෙනම් කොතරම් මේ මාධ්‍යයන් මේ මෙවලම් භාවිතා කරනවාද? මේ කිසිම දෙයක් නැතුව ඔවුන් දේවල් කරේ. කිසිම දෙයක් නිකන් මයික්‍රෝෆෝන් එකක්වත් තිබුණ නැති කාලෙක අද හේමනම් මොන වගේ පෙරලි කරයිද, මොන වගේ සේවාවන් කරයිද කියලා අපිට පොඩ්ඩක් මෙනෙහි කරන එකත් හරි වැදගත්. මට හිතෙනවා අද පාවුලතුමා හිටියානම් පාවුලතුමා ඔයාගේ ලියුම් නෙමෙයි, කෙලින්ම උන්වහන්සේගේ වෙනම ප්‍රොෆයිල් එකක්, පේජ් එකක් තියෙයි. අර කමියුනිටීස් වලට වෙනම ලියන්න වෙනම ඊමේල්ස් හැදෙයි. සහ පාවුලතුමාට වෙනම අර ඒ කාලේ පාවුලතුමාට ලියන්නට ලූක්තුමා හිටියා, තිමොති හිටියා. මං හිතනවා පාවුලතුමාට අදි අනිවාර්යෙන් ලුක්තුමා තිමොතිතුමා හිටියානම් එතුමන්ගේ සෝෂල් මීඩියා මැනේජර් හැටියට වැඩ කරයි කියලා. ඒ වගේ ඇත්තටම විහිළුවෙන් මම හිතන අපි කියව යුත්තේ. මම නම් ඉතාම යහපත් ලෙස මේ හැමදේම දකින්නේ. අපිට කළ හැකි දේවල් තව බොහොමයක් තියෙනවා මේ අංශයෙන්. අපි එතනට ලාංකිකයෝ හැටියට කතෝලිකයාට විතරක් නෙමේ, එතනින් එහාට ගිහිල්ලා අපි ජීවත් වෙන්නේ සර්වාගමික රටක එකතු වෙලා මේ වගේ දේවල් කරන්නට අපිට හැකි කියන තැන. ඒ කියන්නේ අනිත් ජන කොටස් වලටත් සංවේදී වෙමින්, ප්‍රේම කරමින්, සේවය කරමින්. මොකද කිතුණු දහම කියන්නේ කිසුන් වහන්සේ කිතුණුවන්ට පමණක් සේවය කරන්න කියලා. නේ කවුරු වුණත් වේවා අපගේ අසල් වැසියා කිතුණු විරෝධියෙක් වෙන්න පුළුවන්, අදේවවාදියෙක් වෙන්න පුළුවන්. ඒක අදාළ වෙන්නේ නැහැ කිසිසේත්ම ඒ සඳහා. මොකද ඔවුනුත් දෙයන් වහන්සේගේ දරුවෝ. ඒ මහා විශ්වාන්තර දැක්ම අපිට තියෙන්න ඕන මේ සන්නිවේදන මාධ්‍යවලදී. අර ඔබතුමා මට තව දෙයක් මතක් වුණා, ගීතිකා ගැන සඳහන් කරනකොට අර යුරෝපයේ අත්දැකීම සමහර තරුණයෝ ගීතිකාවලට නමුත් ඒවල ගීතිකා තියෙන්නේ ඔවුන් නැටුමක් ඉදිරිපත් කරා කිව්වට පොඩි දෙයක්. මොකද දැන් අපේ ලංකාවෙත් පැරණි ගීතිකා තියෙනවා, ඉතාම ගැඹුරු අර්ථයන් තියෙනවා, පුදුමාකාර අර්ථයන්. අර මෙනෙහි කරනකොට තමයි ඔක තේරෙන්නේ. අපි හැමදාම අහලා අහලා ඔක අර 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 කම්මලේ ඉන්න බල්ලට රකුණු ගැහුවම දැනෙන්නේ නැහැ වගේ අපිට වෙලා තියෙන්නේ. නමුත් අර්බුදයකදී සමහරක් වෙලාවට හිතෙනවා මේක පුදුමාකාර දෙයක් නේද කියලා. ඒතර කොහොමද අපේ පැරණි උරුමයන් නැවත මේ අලුත් තරුණ පරපුරට හඳුන්වලා දෙන්නේ පියතුමනි මේ මාධ්‍යයන් මගින්? මං හිතනවා මෙතනදී පැවිද්දන්ට වඩා මම අපි කියනවා ලොකු ගරුත්වයකින් මම අගය කරනවා වර්තමානයේ සමහර තරුණ කතෝලික තරුණ අය මේ සඳහා ලොකු යොමුවක් තියෙනවා මට පේනවා. ඔවුන් පරණ දේවල් උළුප්පලා අරගෙන නැවත සමාජ මාධ්‍යයට නිකුත් කරනවා මම දැකලා තියෙනවා. ඇත්තටම වර්තමානයේ සමහර පැරණි ගීතිකා ජනප්‍රිය කරවන්නට අපේ සමහර තරුණ තරුණියෝ විවාහල් වුණා කියලා මට හිතෙනවා. ඇත්ත ඔවුන් පිටපස පැවිද්දන් පියතුමන්ලා ඉන්නට ඇති. නමුත් ඔවුන් එය ඉස්සරහට දැම්මා මෑත කාලේ. මට ඒ ගැන සාක්ෂි මට හරියටම මතක නෑ ගීතිකා මොනවද කියලා. නමුත් යම් යම් ගීතිකා මම හිතනවා වැඩිපුර ජනප්‍රිය වෙන්නට පටන් ගත්තා ඔවුන්ගේ උදව්ව සහ උත්සාහය නිසාම. මට මෙහෙම දෙයක් කියන්නට පුළුවන්, ඒ තමයි පැරණි ගීතිකාවල තියෙන අර වචනවල තියෙන ඒ ගැඹුර
ඒ ගැඹුර අපිට අද වර්තමානයට අරංගිනට පුළුවන්ද අපි කියන රීමේක් එකක්. අපි දැන් සින්දුවල පරණ සින්දු නැවත රීමේක් වෙලා අපි කියන රීමික්ස් වෙලා නැවත නිර්මාණය වීමක් සමහරට ඒ ඉන්ස්ට්‍රුමන්ට්ස් වෙන විදිහකට ප්ලේ වෙලා ඒ එළියට එන අවස්ථා දැකලා තියෙනවා. ඒක අපිට කරන්න පුළුවන් නේද වගේ තැනක් ඇත්තට මම ඉන්නවා. එතනට සමහර වෙලාවට සංගීතය පිළිබඳ දැනුමක් තියෙන විශිෂ්ට ගණයේ නිර්මාපකයන් තරුණ කතෝලිකයෝ ඕන තරම් ඉන්නවා. ඔය බෑන්ඩ්ස් ගත්තහම මේ බෑන්ඩ්ස් වල බොහෝ සංගීත කණ්ඩායම් වල කිතුනෝ හරියට ඉන්නවා. මම හිතනවා කතෝලිකයෝ හැටියට පූජකයන් හැට අපිටත් වගකීමක් තියෙනවා ඔවුන්ව අපි කියන ටැප් කරන්න ඔවුන්ව හරියට ඒ ශ්‍රේෂ්ඨයට යොමු කරන්න. ගොඩක් පරණ සින්දු අපිට ඇහෙන්නේ නැත්තේ ඒවල වර්තමාන රෙකෝඩින් එකක් නැතිකම. මම හිතනවා යම් උත්සාහයක් ගත්තා සමන් මැක්සිමස් පියතුමාගේ සීඩී එක තරහා යම් ගීතිකා ප්‍රමාණයක් මම හිතන්නේ එළියට ආවා රීමේක් එකක් හැටියට. අපිට ඒක එතනින් එහාට අරගෙන යන්න මම හිතන්නේ ලැබුණේ නැහැ ඉන් පස්සේ. අපිට පුළුවන් නම් ඒ වගේ මොසෙස් පෙරේරා මහහිමිපාණන්ගේ ජේ.කේ.එස්. පෙරේරා තුමන්ගේ විශිෂ්ට ගානේ සංගීත යෙදුම් මසලින් ජයකොඩු පියතුමා මේවා නැවතත් සමාජ මාධ්‍යයට උදාහරණ. මම හිතනවා ගොඩාක් අද සීඩීස් නිකුත් වෙනවා. හැබැයි ඒවා අරගෙන ඉන්නේ නැහැ සමාජ මාධ්‍යයන්ට. සමාජ මාධ්‍යයට ඒවා දාන්නට පුළුවන් නම් අද ගොඩක් මම හිතනවා සංගීත ශාස්ත්‍රයේ සීඩීස් ඇල්බම්ස් හැටියට නිකුත් වෙන්නේ නැහැ. ඔවුන් කෙලින් මේවා නිකුත් කරන්නේ YouTube එකට නැත්නම් සමාජ මාධ්‍යයන්ට. නමුත් කතෝලික ගීතිකා තාම මට පේනවා අපි CDs හැටියට එළියට එන ප්‍රවණතාවයක් තියෙනවා. ඒ හොඳයි. නමුත් ඒ අතරම අපිට ඍජුව සෝෂල් මීඩියා වලට අර රීමේක් එකක් හදාගන්න පුළුවන් නම් යම් ගීතිකාවල මම හිතන එක ඉතාම ලස්සන කාර්යයක් අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ ඒ අධ්‍යාත්මික ගැඹුර සහ ඒ ශාස්ත්‍රීය උරුමය නවත අර්ථකථනය කිරීම සහ ඒ තුලින් තරුණ පරපුරේ අධ්‍යාත්මික වර්ධනය සකස් කරේ සැලසීම. තවත් සමහර විට ඒ හරහා කරන්න පුළුවන් නව්‍ය දෙයක් තමයි ඒ ගීතිකා භාවිතා කරලා අපිට අපි කියන ගීත භාවනාමය වැඩසටහන් අපිට කරන්නට පුළුවන්. සමහර ගීතමය නාට්‍යයන් අපිට ඒ ගීතිකා අඩංගු කරලා යම් ෂෝට් ෆිල්ම් එකක් වගේ දේවල් මේ අදහස් වෙනට පුළුවන් කෙනෙක් අපේ ප්‍රේක්ෂකයන් හිතන්නට පුළුවන් ඔබතුමා කරන්න වගේ තැනකින් මේක අල්ලගන්නවට වඩා මම හිතනවා අපි එකතු වෙලා මේ දේවල් වලට යොමු වෙමු කියන දෙයක් තමයි මම යෝජනා කරන්නේ. බොහොම හොඳයි. ඒ වගේම තව කාරණාවක් මම කැමතියි යම් කිසි විදිහක කතිකාවක් ආරම්භ කරන්න මේ ගැන. දැන් විශාල උනන්දුවක් යනවා ලෝකය පුරාම මේ AI සම්බන්ධයෙන්. අපි කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් එහෙම සිංහලෙන් කියනවා කෘතිම බුද්ධිය කියන දේ ගැන. සමහරක් අයට ලොකු අවබෝධයකුත් නැහැ. නමුත් විශාල විප්ලවයක් සිදුවේගෙන යනවා කියලා අපිට තේරෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබතුමාගේ දැක්ම විග්‍රහය සහ ඉගෙනගත්ත දේවල් සම්බන්ධයෙන් අපි කැමති යම් කිසි විදිහක මාර්ගෝපදේශනයක් ලබා ගන්න පියතුමෙනි මේ AI ප්‍රවණතාවය පිළිබඳව. ඇදුරතුමිනි AI පිළිබඳව ආර්ටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන තාක්ෂණික පැත්තෙන් මම කතා කරන්නට ලොකු යොමුවක් දැන් මම ගන්නෙ නැහැ. මොකද ඒක වෙනමම විෂය ධාරාවක් විශේෂ ශ්‍රේෂ්ත්‍රයක්. තාක්ෂණික පැත්තෙන් අපිට ඒ ගැන කතා කරන්න කොහොමද AI සිදුවෙන්නේ කියන ගැන ඊට වඩා අපි මේක අරගෙන යමු ප්‍රායෝගික පැත්තට. ආයෙත් මම මගේ අත්දැකීම මම තේරුම් මම මතකයට ගත්තොත් AI භාවිතා කරලා පුදුමාකාර වැඩ ටිකක් කරන්නට පුළුවන් අපේ පල්ලිවල. අපේ පල්ලිවල මට මතක නැහැ කොමුණ රටේද කියලා ඇමරිකාවේ හෝ කැනඩාවේ ඔවුන් AI තාක්ෂණය භාවිතා කරලා කොයිතරම් ප්‍රමාණයක් අපේ කියන්නේ අපි ලොකු සර්වේ එකක් කරන්නට පුළුවන් තමන්ගේ එහෙම නැත්නම් යම් කිසි විදිහක ඒ ප්‍රදේශයේ සමීක්ෂණයක් කරනවා කී වයස් කාණ්ඩයන් එතකොට පල්ලියන ප්‍රමාණය ඇයි ඔවුන් පල්ලියෙන් නැත්තේ පල්ලියනවා නම් ඇයි යාලා එන්නේ අපිට මොනවද තව කරන්න පුළුවන් වගේ කාරණා විශාල ප්‍රමාණයක් එකතු කරලා ඔවුන් ඒක තාක්ෂණීය හරහා කොහොම හරි විශාල ප්‍රමාණයක් නැවත පල්ලියට ගෙන්නට ඔවුන් කටයුතු කරා AI තාක්ෂණය භාවිතා කරලා. මට සමා වෙන මට ඒ රට හා ඒ ප්‍රදේශය පදවිය කුමක්ද කියන එක ගැන මතකයක් දැන් නැහැ.
AI තාක්ෂණය ගැන මට තියෙන ඉතාම සුබවාදී අදහසක්. නැවතත් මම හැරෙනවා ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ලෙසට. ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හැම තැනම AI තාක්ෂණය ගැන කතා කරා පහුගිය අවුරුදු දෙක තුනේ. මට මතකයි ළඟදී අර G7 G8 සමුළුවේදී පවා ඉතාලියේ පැවැත්වුවේ මෑත අන්තිමට තිබුණු සමුළුව. එතුමන්ව විශේෂ ආරාධනාවක් කර එතුමන්ට එන්න කියලා එතුමන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ගැන කතා කරා. එතුමන් කියන්නේ මෙච්චරයි. අපි මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් මේ කෘතිම බුද්ධිය යොදා ගන්නට ඕනේ මානවයාගේ වර්ධනය පිණිස මිසක් මානවයාගේ විනාශය පිණිස නෙමෙයි. සහ අපි මොන විදිහට සදාචාරාත්මකවද මේ පාවිතා කරන්නේ. මොකද AI තාක්ෂණය හරහා අද වෛද්‍ය ශ්‍රේෂ්ඨයේ, ගුරු ශ්‍රේෂ්ඨයේ, බැංකින් ශ්‍රේෂ්ඨයේ, බැංකු ශ්‍රේෂ්ඨයේ හැම ශ්‍රේෂ්ඨයේම දියුණුවක් වෙලා තියෙනවා. විද්‍යාත්මක ශ්‍රේෂ්ඨයේ හැම ශ්‍රේෂ්ඨයේම දියුණුවක් වෙලා තියෙනවා. එහෙනම් ආධ්‍යාත්මික ශ්‍රේෂ්ඨයේ ඇයි අපිට දියුණුවකට යන්න බැරි AI භාවිතා කරලා? දැන් මට මතකයි එක්තරා ජේසු නිකායික ආභාෂයක් තියෙන තරුණයෙක් ඔහුගේ වෙබ්සයිට් එකේ අර අපි දැන් අපි කතා කරනවා AI තාක්ෂණය හරහා එන අර මොකක්ද ඒට කියන්නේ අර ප්‍රශ්නයට ඕන පිළිතුරක් ලබා දෙන්නට පුළුවන් විදිහේ chat GPT වගේ දේවල්. ඔහුගේම ඔහු බෙමලමක් හැදුවා chat GPT වගේ යන. ඒකේ ඔක්කොම කතෝලික විදිහට, ඒ කියන්නේ ක්‍රිස්තියානි විදිහට ඔවුන් ඕනම ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. ඇයි මිනිස්සු දුක් විඳින්නේ? ඇයි මිනිස්සු මැරෙන්නේ? එතකොට ඒ උත්තර දෙන්නේ ඔක්කොම අධ්‍යාත්මික පිළිතුරු. එතකොට මේවල විශාල දේවල් අපිට කරන්න පුළුවන්. අද සමහරවිට ඇත්තටම අද තරුණයා තරුණිය ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ chat GPT ගිහිල්ලා නම් ඇයි අපිට බැරි ඊට සමාන්තරව අපේ ක්‍රිස්තියානි විදිහට chat එකක් හදන්නට, AI chat එකක් හදන්නට? එතකොට ඔවුන්ට එන්නේ ලෝකේ තියෙන ඕන පිළිතුරක් නෙමෙයි, අධ්‍යාත්මික පිළිතුරක් ඔවුන්ට එනවා. එතකොට ඔහුගේ එහෙම මම මේ වෙබ්සයිට් එක දැක්කා. ඔහු නිර්මාණය කරා ඔහුගේම විදිහට, ඒක තාම ප්‍රාථමික තලයේ තියෙන්නේ. නමුත් ඔහු එහෙම උත්සාහයක් ගත්තා. මේ ගිහියෙක්, තරුණයෙක් වෙන රටක. ඒ අමතරව මට හිතෙනවා AI තාක්ෂණය භාවිතා කරලා අපිට පුළුවන් නම් ගීතිකා හදන්නට. අපි හිතනවා අද ගොඩාක් ඒ වගේ ගීත හදනවා, සංගීත විවිධ සංගීත නිර්මාණ හදනවා. එතකොට ඇයි අපිට බැරි ගීතිකා හදන්න? ඉස්සර වගේ එතකොට ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ගොඩාක් වෙහෙස වෙලා ලක්ෂ ගණන් ලංකා මුදලින් නම් වීතම් කරලා අපිට ගීතිකාවක් නිර්මාණයක හරි එකත් කරමු. ඇයි අපිට බැරි මේ විදිහට සමහරට තමන්ගේ එක ලැප්ටොප් එකකින් විනාඩි 10කින් තමන්ගේ වචන, තමන්ගේ අදහස AI එකට කියලා මගේ අදහස තුල ගීතිකාවක් නිර්මාණය කරන්න, මොකක් හරි තමන් කැමති ජෝනර් එකකට, එහෙම නැත්නම් සංගීත ශෛලියකට දාලා. ඉතින් මම ඉතාම සුභවාදී AI තාක්ෂණය කොහොමද අධ්‍යාත්මික ශ්‍රේෂ්ඨයේ දියුණුවට, අනිත් ලෝකයේ හැම ශ්‍රේෂ්ඨීම දියුණුවක් වෙනවා නම් අපිට පුළුවන්. මම හිතනවා මම කතා කරන ආගමය ගැන විතරක් නෙමෙයි අධ්‍යාත්මය මේවා කරන්න. අද මිනිස්සුන්ට තියෙන අධ්‍යාත්මික ප්‍රශ්න, ඒ ප්‍රශ්නවලට පිළිතුරු අපිට හොයාගන්නට පුළුවන් කියලා මම හිතනවා කෘතිම බුද්ධිය භාවිතයෙන්. පාපහන්ස එක දෙයක් කියනවා, කෘතිම බුද්ධිය අපි කියනවා ඇබ්සලියුටයිස් කිරීම, නැත්නම් ඒක තමයි ඉහළින්ම තියෙන්න ඕනේ වගේ එකක් නෑ. ඒක තවත් එක්තරා මෙවලමක්. අන්න එතනට අපි අර දිවි දිය යුතු තැන දෙමු. එතනින් උඩ තැනක් දෙන්නට අවශ්‍ය නැහැ කෘතිම බුද්ධියටත්. නමුත් ඒ දිවි යුතු තැන තුළ අපිට ඔහුව මෙවලමක් කරගන්නට පුළුවන්. ඒ මෙවලමක් පමණයි, ඒ දෙවියෝ නෙමෙයි. අර සමහර අය කියනවා Google God නේද, කිසිම දෙයක් දෙවියෝ නෙමෙයි, දෙවියන් වහන්සේ විය නැහැ, විය යුතු නැහැ ඒක කිසිම දෙයක්. සියල්ල දත් කෙනෙක් නෙමෙයි AI කියන්නේ. නමුත් මෙවලමක් හැටියට භාවිතා කරලා අපිට පුළුවන් සමාජයට, මේ මානවයාට සේවයක් කරන්න. ඒක මම හිතන්නේ වැදගත්. සේවකයෙක් වශයෙන් නැතුව මේ අපගේ දෙවියන් වහන්සේ වශයෙන් නෙවෙයි, එහෙම නැත්තම් අපි වන්දනාමාන කරන දෙයක් නෙවෙයි මේ තාක්ෂණික මෙවලම්. නමුත් අපගේ සේවය තව එක ටූල් එකක් විතරයි, තව එක ආයුධයක් විතරයි මානව ජීවිතය, එහෙම නැත්නම් මුළු මැවිල්ලටම අර්ථයක් ලබා දීමට. දැන් මෙහිදී අපි සංවේදනයේ විති මිනිසාට විතරක් නෙවෙයි, සතාසි උපාවා, ගස්කොළන්, සමස්ත මැවිල්ලම දෙවියන් වහන්සේගේ මැවිල්ලටම ආශිර්වාදයක් විය යුතුයි. අපි නැත්නම් හරි අර පටු මානව කේන්ද්‍රීය වෙනවනේ, සේරම අපිට තමයි. හැම දෙයක්ම තියෙන්නේ අපේගේ භාවිතයට කියන එකට නෙවෙයි,
මානවයා සැබෑ ආරක්ෂකයා වශයෙන් මැවිල්ලේ ආරක්ෂකයා වශයෙන් කටයුතු කිරීමේදී මේ දේවල් අපට පුළුවන් වගකීමකින් යුතුව භාවිතා කරන්න. මංහිතන්නේ මේ ගැන මේ අවසාන වචනය නෙවෙයි මේ කතිකාවේ මේ දේවල් මේ සාකච්ඡාවේ පරමාර්ථය තමයි ඔබට ඒ ගැන මෙනෙහි කිරීමට ගැඹුරින් සිතීමට උදව් උපකාර කිරීම. එතකොට තවත් ප්‍රඥාව වැඩි වෙයි ඒ සම්බන්ධයෙන්. තවත් දේවල් අපිට අවබෝධ වෙයි මේ වෙනකන් අවබෝධ වෙලා නැති. පුංචි කරුණක් මම හිතනවා මම අවසාන වශයෙන් හරි එකතු කරන්නම්. මෑත කාලයේ ඒ කතිකාවත දැනටත් තියෙනවා මම හිතන්නේ කතෝලික සභාව තුළ. මේ AI තාක්ෂණය අපි තාම මුලනේ ඉන්නේ. මේ තාම වේගයෙන් එහාට යන ශ්‍රේෂ්ත්‍රයක්. දවසක ජනතාවට පියුතුමල්ලා අවශ්‍ය නැති වේද? ස්පිරිචුවල් ඩිරෙක්ටර්ස් අධ්‍යාත්මික අධ්‍යක්ෂක තමන්ගේ ජීවිතය අධ්‍යාත්මික කෙනෙක් තමන්ගේ ජීවිතර අවශ්‍ය නැති වේද? මඟ පෙන්වන්නේ අවශ්‍ය නැති වේද? කන්ෆෙෂන් එහෙම දහම් ගුරුවරු අවශ්‍ය නැති වේද? පාපුච්චාරණය AI එකට කියලා AI එකෙන් යම්කිසි විදිහකින් සමාවක් ලබා ගැනීමද? ඒ වගේ ගොඩාක් මේ දේවල් විවෘතයි තවමත්. හැබැයි අපි එක දෙයක් දන්නවා. ඒ තමයි සියල්ලට ඉහළින් දෙවියන් වහන්සේ ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ තුළ මා හිතනවා මම අන්තර්ජාලය දකින්නේ දෙවියන් වහන්සේගේ තෑග්ගක් හැටියට. ඒ නිසා මා විශ්වාස කරන කෘතිම බුද්ධියත් කෙසේ වුවත් ඒ කෘතිමයි. නමුත් දෙවියන් වහන්සේ තුළ අපිට ලැබිච්ච තෑග්ගක් හැටියට අපිට යම් දවසකදී මා හිතනවා සුදහත්මයන් වහන්සේ තුළ අපිට ආලෝකයක් ලැබේ. කොහොමද කෘතිම බුද්ධිය පවා මේ මානවයාගේ අපි කතා කරේ දහම ආදරය වෙනුවෙන් යොදාගන්නේ කොහොමද කියලා. මං හිතන්නේ හැම අදහසක්ම මෙනෙහි කරන්න, විචාරශීලීව දකින්න, අවිචාරශීලී විදිහට පිළිගන්න අවශ්‍ය නැහැ. තව ගැඹුරු කරගන්න. ඒ තුලින් අපගේ අධ්‍යාත්මික වර්ධනයත් ඒ වගේම දෙවියන් වහන්සේට සමීප වීමත් තව තවත් ගැඹුරු කරගත හැකියි. ඒතර අපට මේ මහඟු මාර්ගෝපදේශය ලබා දුන් අපගේ ගරු ශානිල් ජයවර්ධන පියතුමාට අපි ඉතාම ස්තුතිවන්ත වෙනවා. ජෙස් පිහිටයි පියතුමනි. ගොඩක් ස්තුතියි ජෙස් පිහිටයි.